දැනියෝ පත්‍රේ වැටිලා ඇති නේද? මං උදේ බාංගෙන් යනකොට අම්මගෙන් පත්‍රේටත් එක්ක සල්ලි ඉල්ලුවා. අම්මා කිව්වා සල්ලි නෑ කියලා. අද හවසට සංගීත සංදර්ශනයකුත් තියෙනවා. ඒක නම් තියෙනවා හතට විතරනේ. එතකොට එන කට්ටිය ඇවිත් ගිහින් ඉවරයි. ඔන්න මට නම් බෑ. මට අද පන්ති. අනිත් එක මැත්ස් කොච්චර අමාරුද? අම්මේ මං අඳින්නේ කොයි සාරියද? අක්කාද නියමෙට අඳින්න යන්නේ. ගේ බලන්න මිනිස්සු වෙන එකල ඔකට සාරිය අඳින්න ඕනේද? පිස්සු. දැන් ඕවා කියන්න කිව්වොත් මෙතන රණ්ඩු අල්ලන්න ගනි. ඒ වුණාට අම්මා ආ කියන එකක් නෑ. ඉතින් එයා කරන්නේ හැමදාම එයාට ඕන එකනේ. අනිපාර අපි ඕවට විරුද්ධ වෙන්න කියලා මෙතන ආපහු කලන්තය දාලා වැටේ. ඒක නෙමෙයි. පිට මිනිස්සු ආපු වෙලාවටත් මෙතන රණ්ඩු අල්ලන්න ගත්තොත් තමයි වැඩේ. ඔන්න මම නන්නේ. මම යනවා පන්ති. දෙසියට විස්කෝතු 20ක් අද නෑ මේකේ තිබුණා නම් තවත් තුලගෙන නාස්ති වෙන අම්මේ මං කොයි සාරිය දඳින්නේ සමයන්ද එහෙනම් කුමාරි ලිප්ස්ටික් කියුටෙක් සිටන් ගන්න උඹත් ගිහලා ඉල්ලගෙන උලා ගනි අර ලඟදී අරුතෙන් මහපු ගවුම තියෙන්නේ ඒක ඇඳ ගනි එන අයට සංග්‍රහ කරනවද හිතට අල්ලන හොඳ කටියක් කවුරු හරි આવුත් පුතේ විස්කෝතුවක් බීම ටිකක් නොදී බෑනේ එන ඔක්කොන්ටම දෙන්නේ නෑනේ විස්කෝතු බ්‍රෑන්ඩ් 200යි බීම බෝතල් දෙකයි කොහෙද ඔක්කොන්ටම අල්ලන්නේ मैडम की दोनों हर करना मत बात है
අපිට දෙවන්න සැලසුවා. එක්කෙනෙක් නෙමෙයි තුන්දෙනෙක්ම ඉන්නවා. තුන්දෙනාම එහෙම තමයි. මොකද මම හොඳට සිරිතිරිතු ගණලා තියෙන්නේ. අද කන්නේ මැඩම් මැනස් කියනේ බොහොම අඩුයිනේ. ඒකට අපේ ළමයි. අපි මේ පාරේ හැම ගෙදරකටම ගියා. අපි ඉතින් කෙලින්ම මෙහාට වෙන්න තිබුණාද? නෑ මැඩම්. අපි අද දවසේ තියාගත්තේ මේ පැත්තට එන්න විතරයිනේ. ඔව් ඔව් මේ පැත්ත නරක නෑ. හැම පාසකමක්ම තියෙනවා. ඒකම ඇත්ත මැඩම්. මොකද අපි ගිය අනිත් පැත්ත දිහා බලනකොට මේ පැත්ත හරි හොඳයි. පල්ලිය, පන්සල, ඉස්කෝලේ, ඉස්පිරිතාලේ ඔක්කොම මේ අත ළඟ ළඟමයි. මැඩම් කවුරු හරි අසනීපයක් තියෙන කෙනෙක් මෙහි ඉන්නවද? නෑ. දුර තුන් දෙනාම සනීපේ. කකුලක හරි මොක හරි ආබාධයක් තියෙන කෙනෙක්? ඒගොල්ලෝ ස්පෝට් කරලා සහතික ගොඩාක් අරගෙන තියෙන්නේ. එහෙනම් ප්‍රශ්නයක් නෑ. මේ අසනීපය ඉන්නවද කියලා හැවේ කවුරුත් අපි ගැන බොරුවක්වත් එහෙම කියවද? අනේ නෑ. අපි මේ එහෙම කතිය ඉන්නවද කියලා හොයාගෙන යනවා. අපේ ළමයි නම් හොඳ නිරෝගී අය. මොලේ අමාරුවක් එහෙම තියෙන කෙනෙක් මෙහි ඉන්නවද? ආ? ඔය එහා ගෙදර උන්නේ නේද බොරුව කියුවේ? මේ නෑ මඩ මම මේ උදව්වක් කරන්න කියලා තාලි නැහුවේ. අහන්න දෙයක් නෑ. ඔය අල්ලපු ගෙදර උන් තමයි ඔය කතන්දරේ කියන්නේ ඇත්තේ. අපේ ලොකු දුවට හරියටම හරි ගිය මංගල්‍යය. ඔය මිනිස්සු තමයි ඔය බොරුවම කියලා හැදලා කඩාරප්පම් කරලා දැම්මේ. අනේ නෑ මඩම් කාටවත් දොස් කියන්න එපා. අපි මේ එහෙම අසනීපකාරයෝ ඉන්නද කියලා හොයාගෙන යනවා. මොකද අපි ඒගොල්ලෝ ගැන විශේෂ උනන්දුවක් දක්වනවා. ඇයි මොකටද ඉස්පිරිතාලයක් දාන්නේ? නෑ මඩම් අපිට මේ සනීප කරන්න බැරි කට්ටක් බාර ගන්නවා. මේ තියන්නේ විස්තර පොඩක් කියලා බලන්න. 18 වෙනිදාට නගර සභා පිටින්දිට එන්නකෝ. එතකොට තේරෙන්නේ මොකද්ද කියලා. එහෙමනම් අපි යමු නේද? මැඩම් එදාට අපි කොරුම්ම ඇවිද්දෝනවා. ගොළුවන්ට කියලා සින්දු කියවනවා. බීරන්ට කියලා සින්දු අස්සනවා. පොඩක් ඇවිල්ලා බලන්නකෝ. දුව අපි එමනම් ගිහින් එන්න. බොහොම ස්තුතියි. ඔයාලත් එන්න. මැඩම් වරදන්න බෑ. යන්න. පේනා නංගි. මං හිතුවා ගේ කුලියට ගන්න ආපු අය කියලා. අපරාදේ මගේ බීම ටික. Good morning, uncle. Good morning. Hey, ready? That time. Ah. What are you? Do you have any building about that? What is that? Me? පත්තරේ ඇඩ්වර්ටයිස්මන්ට්ස් වගේක් තියෙනවා ගිහිලා ගයක් බලන්නයි මුදු පුතා. අද නම් නෝ ටයිම් තාත්තේ මෙතන මොකද වැඩ හිර වෙලානේ. උනාට ඇඩ්වර්ටයිස්මන්ට්ස් තුනක්ම තියෙනවා ගිහිලා ගයක් බැලුවොත් හොඳයි අර ඇඩ්ින් කාර්යයේ මල කරදරේ බේරෙන්නත් බෑනේ. ඇඩ්ින් කාර්යය එන්න එන්නම ලෙඩේ අදිනවා වගේ නේද? Don't worry පුතා don't worry I know the law but better to go to some other place. මං හිතන්නේ වෙන කොහේ හරි යන්නේ කොහොඳයි හොයාගෙන. උරටාතේ මට නම් අද මුකුත්ම කරන්න විදිය නැහැ මොකද මෙතන වැඩ හිර වෙලා මොනවද කරන්නේ මොනාට පුතා මේ කාලේ ගෙවල් බලන්නේ නෙමෙයි කුණු මාළු රාත්තලක්වත් ගේන්න යන්න බෑනේ කාර් එකක් නැතු මිනිසු ගණන් ගන්නේ නැහැ කාර්යකුත් ඕනේද කාර්යකුත් ඕනේ නේද මං කියන්නේ දෙවණා අයියා ගෙදර ඉන්නව නේද අනේ අයියත් එක්ක යන්නකෝ තාත්තේ ඒ පඬිතයා එක්ක ගියොත් හම්බ වෙන්න තියෙන එකක් හම්බ වෙන්නේ මොකද කරන්නේ මම මම මිස්ටර් සැම්සන් එක පොඩ්ඩක් කතා කරලා එන්න. ඔව් yes go and talk to him. අතා හොම ඉන්න හරි. yes very good. මචං මේ එනම් 12 ඉන්ච් එක දාලා බෙල්ට් එක පොඩ්ඩක් තද කරන්න. right okay. හදලා දෙයි මම. ආ. එන්නම් තිරට. කොහොමද පීසිරි? ඉවරද වැඩේ? අවසර දෙන්න පුළුවන් නේද කාර් එක? පුළුවන් බොස්. අවසර දෙන්න පුළුවන්. බලනවා බලනවා මේ grill එකේ හැටි. මේ ටික හොඳට කරනවා. අපේ හොඳ කස්ටමර් කෙනෙක්. अरे यारी बस अड़े देना नियमित ये सब सर ऐ मोगद पुरी प्रश्न है तीन आरे आपे गिवाल प्रश्न आये तो उग्र भी लाने ओ कितने तमसे लाटे हमदा मती ने प्रश्न आकने
අපේ තාත්තත් ඇවිල්ලා ඉන්නවා. මම පොඩ්ඩක් තාත්ත එක්ක ගිහලා ගයක් තියන බලලා ඉන්නද? පරක්කු වුණොත් මිස් වෙන්න පුළුවන්. ඉක්මනට යනවා. ගිහින් ඉක්මනට එන්න ඕන. අද ඉරිදා දවසේ වැඩ වැඩි දවස. තමසර ෆෝඩ් එකේ ක්ලච් පේට් එක හයි කරෙත් නැහැ නේ තව. මම ඒක හවසට කොහොම හරි හදලා දෙන්න. හැබැයි කාර් එකක් දුන්නොත් නම් ඩිග්ගල ගිහින් එන්න පුළුවන්. යනවා යනවා බස් එකේ යනවා. මෙතන තියෙන කාර් ගෙනියනවා අයිතිකාරයෝ දැක්කොත් එහෙම මටත් එක්ක ලෙඩේ. අර සනි එකේ අයිතිකාරන උදේ ආවා. ආ එන එකක් නෑ. ඇහුවොත් කියන්නකෝ. පොඩි ට්‍රයිල් එකක් ගියා කියලා. අනු දෙක යනවා තුනද? අනු දෙක යනවා තුන. හා හා යනවා යනවා ඉක්මනට යනවා. ගිහිල් එනවා ඉක්මනට. ඕකේ. ආ රයිට්. හරිද වැඩි? ටොප්. වැඩි හරි. හරිද? වෙරි ගුඩ් වෙරි ගුඩ්. ඒත් තුලින් ඉන්න එකම යන්න පුළුවන්. Oh, very nice, very nice. Good one. That's me. I'm going to go to the house. I'm going to go to the house. Okay, okay. Right. නෑ මම බලලා එන්න. පස්සේ බලන්න බැරිය. අම්මත් එක ටික කතා කරලා ඉමු. නෑ මට ඉක්මනට යන්න ඕනේ. කවුද සුරංගනී? නෑ මේ මෙයා. ආ මේ ළමයා. එන්න වාඩි වෙන්න. පස්සේ බලන්න බැරිය. බොහොම ස්තුතියි. මට ඉක්මනට යන්න තියෙනවා. හරිම කලබලකාරයෙක් නේ. ඇයි මේ පුතා තනියම දාවේ? වෙන කවුද ඉතින් අපිත් එක්ක එන්න ඉන්නේ? මං ආවේ ඔයගොල්ලෝගේ ගියක් බලන්න නෙමෙයි මීටරේ වල ලයිට් බිල් දීලා යන්න. අම්මේ අලුත් ලයිට් බිල් කාරේ. ක්‍රින්ට් අවුට් කරන්න තියෙන මෙහෙද? ආ ඕ එන්න එන්න වාඩි වෙන්න. Thank you. සිට කොට. Thank you. ගේ බලන්න නම් ඕන තරම් ආවා. ඒ වුණාට අපි ආවට ගියාට ගේ දෙන්නේ නැහැ. හොඳ වැදගත් කට්ටියක් බල්ල තමයි දෙන්නේ. එහෙනම් අපිට මේ ගේ හරියට හරි.
අපිත් තෝයන්නේ එහෙම වැදගත් වෙනක් තමයි. නේද පුතා? මේ පුතා එන්න ඇති. ඔව්. මේ බාල පුතා. මෙයා ඉංජිනේර. මෝටර් මෙකැනිසම්. තා පුතෙක් ඉන්නවද? ඔව්. අයියා කෙනෙක් ඉන්නවා. ඔව්. වැඩිමලා එයා ප්‍රෙස් එකේ පත්‍රකන්තුරු. මෙයා ඉංජිනේර. හැබැයිද? අපිත් තෝයන්නේ ටිකක් රෙස්පෙක්ටබල් තැනක් තමයි. මොකද දැන් අපි ඉන්න තැන අපේ ස්ටේටස් වලට ගැලපෙන්නේ නැහැ. ඒ කියන්නේ අපේ තත්ත්වයට ගැලපෙන්නේ නැහැ. තින් එක පුතේ ඉංජිනේර නම් අනිත් පුතා පත්‍ර කන්තෝරුවේ නම් වැදගත් තැනක නේ නම් ඉතින් පදිංචි වෙන්නේ.